At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රාජායතන විකිණීම ව්‍යවස්ථාවට එරෙහිව ඒ වගේම ජීවන බර පළාත්පාලන මැතිවරණය හොරකම සහ දූෂණය කියන මේ මාතෘකා පහක් මුල් කරගෙන තමයි මේ රැස්වීම පැවැත්වීමට කටයුතු උදලා තියෙන්නේ. ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ චම්පි කරනවක ඇමතුතුමා සුසිල් ප්‍රේමජන්ත ඇමතුතුමා ඩිලාන් පෙරේරා ඇමතුතුමා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රූපාව කතා කරලා කිව්වේ බැඳුම් කරේ යටතේ දූෂිත ගණදිනුවක් සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒ නිසා රටම පිළිගන්නවා යහපාල නාණ්ඩුව හොරකම් කරා කියලා. මට තේරෙන්නේ මේ ආණ්ඩුවේ ලැජ්ජ නැහරේ කපලද කියලා. හොරකම් කරලා නිකන් ඉන්නේ නැහැ. හොරකම වහගන්න රාජ්‍ය බලය උපයෝග කරගන්න. ඒක තමයි භයානකම දේ. අල්ලස් දූෂණ කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් ටික නවත්තලා. වගේම අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිවරයාට. අපි දැක්ක ජනාධිපති කොමිසම අපත් කරනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. එතුමා මහ බැංකු අධිපතිවරයා ඉවත් කරා. ඒ වගේම පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ බිලියන 26 අත්තිටෙව්වා නම්. ඒ වගේම සමාගමේ ලයිසන් එක අවලංගු කරා නම් තමයි මේකේ ගෞරවය එතුමාට නියමාකාරයෙන්ම හිමි වෙන්නේ. වගේම මේ මාස 3 කටයුතු කරන දෙක අපි බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපිට විධායකයට විරුද්ධව අපට කතා කරන්න සිද්ධ වෙනවා. දෙසැම්බර් 16 වෙනිදා අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවැත්වුණා. මූලාසනයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා, යුරෝපීය තානාපතිවරුන් 7 දෙනා, නීතිපතිතුමා, ආ විදේශීය කටයුතු ලේකම්තුමා. ඒ සාකච්ඡාවේ තීරණය වුණේ සහ මුලින්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම. එතකොට මේ රටේ පුරවැසියන් අත්අඩංගුවට ගැනීම, නිවාස අඩස්සියට පත් කිරීම, රජයේ නිලධාරීන්ගෙන් ආයතනවලින් තොරතුරු බලහත්කාරයෙන් ලබා ගැනීම. මේකෙන්ම පේනවා අපේ රටේ ස්වාධිපත්‍යයේ කතරම් ප්‍රමාණයකට පාවා දෙන්න මේ රජය උදානම් වෙනවාද කියලා. GSP Plus සහනය ලබා ගැනීම සඳහා CID කියලා රසන්ත වික්‍රමතුංග මහත්තයා කාන්තලේ සම්බන්ධයෙන් ඒ රජයේ හිටපු ප්‍රධානීන් දෙදෙනෙක් ගැන හෙලි කරලා තියෙනවා. එතුමා දීපු කට උත්තර අනුව හෙට අනිද්දාට කැඳවයිනේ. එතකොට කැඳෙව්වහම බලමු බඹරේ කැරකිලා කොහට එයිද කියලා. යහපාලන ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු පිරිසකුත් අපිත් එක්ක මේ වේදිකාවට එන්න සාකච්ඡා කරා. ඒත් එක්කම ඒ මැති ඇමතිවරුන්ට ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන්ම විවිධ බලපෑම් එල්ල වුණා. මේ ආණ්ඩුවට විරුද්ධව කීප දෙනෙක් වේදිකාවට නැගගෙන එක නෙවෙයි මේ රැස්වීම මූලික අරමුණ. ආණ්ඩු විරෝධ පෙළගැස්මක් නිසා ඔවුන්ට මදකට මේ වේදිකාවට නගින්න අවශ්‍ය නැහැ. මේ කෙනෙක් වේදිකාවට නගින එක බලන්න නෙවෙයි මිනිස් වෙන. මේ මිනිස් වෙන වෙසක් කොඩු බලන්න නෙවෙයි. අපිට 113 ඕනේ අපිට ඕන වෙලාවටයි. ඒක අපි මේ වෙලාවට එලි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. අපේ තියෙනවා සැලසු. ඒ නිසා අටලා ගන්න එපා මේ රැස්වීමයි ආණ්ඩු පෙරළියයි කියන්නේ දෙකක්. මොන අභියෝග ආවත් මොන නීති දැම්මත් 27 නුගේගොඩ රැස්වීම තියනවා.